ඇලදිගේ යන පළවෙනි දවසේ දෙවැනි කොටසත් එක්ක තමා මේ ඔයා එකතු වෙලා ඉන්නේ. ඔයාලට මුල ඉඳන්ම මේ මාත් එක්ක යන ගමනට පටන් ගැන්මේදීම එකතු වෙන්න බැරි වුණා නම් මේ උඩින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා එතන ඉඳන් පටන් ගන්න පුළුවන්. ශාක සතුන් මේ හැමදේම මේ පරිසරයට අනුගත වෙලා අනුවර්තන වෙලා තමයි හැදිලා තියෙන්නේ. මේ ඇත්තම ඒ කියන්නේ මේ වටපිටාවේ තියෙන අනිත් පරිසරයත් එක්ක සසඳන කොට. ඉතින් මම දකින මේ හැම නැවුම්දේම වෙනස් වූ දෙයක්ම ඔයාලත් එක්ක ඒ විදිහටම බෙදා ගන්න මම හැමතිස්සෙම උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා මේ අත්දැකීම ඔයාලත් ඒ විදිහටම ලබනවායි කියලා. මේ තියෙන වේවැල් කටු ගොඩාක් තියෙනවා. මේ වගේ ලං වෙන ටිකක් අමාරුයි. ගොඩක් උඩට උඩට යනවා මේක වැල වගේ. ඇත්තටම මං හිතන්නේ සමහර විට ඔයා මේ වේවැල් ශාකය දැකලත් නැතුව ඇති මීට කලින්. මෙතනින් නම් යන්න තැනක් හොයාගන්න අමාරුයි. මෙතන උඩින් තමයි යන්න වෙන්නේ. කමන්න අපි ගිහිල්ලා බලමුකෝ වැඩේද දන්නෙත් නැහැ. ලෝකයේ සියලුම ජීවීන් ලෝකය දකින්නේ වෙනස් වූ විදියට. ඉතින් මිනිසුන් ගත්තත් එකිනෙකා ලෝකය දකින විදිය ගොඩක් වෙනස්. පරිසරයත් එක්ක ඉන්නකොට අපිට තියෙන වෙනත් ප්‍රශ්න, සංකීර්ණ සිතුවිලි සියල්ලම අමතක වෙනවා. ඇත්තටම මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. මං හිතනවා ඒක ඔයාටත් එහෙමයි කියලා. මේ ගමන ගලින් ගලට පැනලා අපි ටිකක් පහසුවෙන් යන්නේ මේ වතුර අඩු කාලය නිසා. මං කලින් කිව්වා වගේ වතුර වැඩි කාලෙ නම් ඇත්තටම මේ ඇලේ මේ විදිහට යන්න අමාරුයි. මෙතන විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේවා දකින මෙන්න මේ පැත්තෙනුයි, ඒ වගේම මෙන්න මේ පැත්තෙනුයි උල්පත් දෙකක ජලය මෙතනදී එකතු වෙලා තමයි පල්ලෙහාට ගලාගෙන යන්නේ. ඉතින් මේක තමයි ඕනම ඇල මාර්ගයක ගංගා මාර්ගයක විදිය.
මේ තියෙන්නේ කිතුල් මල්. මේ මල ඉහිරිලා බිමට වැටිලා තමයි මේවා ලස්සනට දකින්නේ. ගෙවාගෙන කන්ද මුදුනටම අපි යනවා. ඉතින් ෆ්ලයිවිත් කල් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට දැනෙන දේ අපේ කමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරගෙන යන්න. ඉතින් ආයෙත් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. ගිහිල්ලා එන්න.